බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, මම දැක් අහලා තිනවා, මේ ලෝකේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නිතර මෙනෙහි කර යුතු කරුණු පහ, එක එකක් මරණ ධම්ම, ව්‍යාධි ධම්ම, ජරා ධම්ම, ඒ තුන විතරයි ස්වාමීන් වහන්සේ මට මේ මට දැනුවත් වෙලා තියෙන. තව දෙකක් තියෙනවා කියලා මම දන්නවා. ඔබ වහන්සේට හැකිද ඒ පිළිබඳව දේශනා කරන්න කියලා මම. අපේහි මේ පියෙහි මනාපෙහි නානා භාව විනා භාව මේ මනාපය පියයි කියලා ගත්ත. ඒ කියන්නේ හැම තිස්සෙම ප්‍රත්‍යක්ෂා කළ යුතු පහක් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන, ප්‍රත්‍යක්ෂා කළ යුතු කරුණු පහක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ සියලු පිහි පැවිදි බෞද්ධ පින්වතුන්, ඒ පහ තමයි එකක් මම ජරාව ඉක්මවා නොසිටින කෙනෙක්. ඒ කියන්නේ මම ජරාවට පත් වෙන කෙනෙක්. කියන්නේ ජරාව ඉක්මවල නැහැ තාම. ජරාවට පත් වෙමින් සිටින කෙනෙක්. ජරා ධම්මං අනතීතෝති. ඒ කියන්නේ ජරා ධර්මය ඉක්මවල නැති කෙනෙක්. එහෙමනම් හැමතිස්සෙම සිහි කරන්න ඕන මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ සියල්ල ක්‍රමානුකූලව මේ ජරාවට පත් වෙමින් යනවා. ඒ කියන්නේ ඉරල යනවා මේ. ඉර දිර තියෙන්නේ. දැන් ගහක් තියෙනවා ලොකුවට හොඳට වැඩිලා. හැබැයි ඒ ගහ ඉරනවා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ. තාම ගහ හොඳට අතුපතු විහිදලා ගෙඩි හැදෙන මල් හැදෙන ගහක් වශයෙන් තියෙන නිසා අපිට හිතෙනවා මේක හොඳ ශක්තිමත් ගහක් කියලා. හැබැයි මොහොතින් මොහොත මේක ඉරනවා. ජරාවටපත් වෙනවා, දුර්විරල යනවා. දුර්වල වෙනවා. ඔහොම ගිහිල්ලා 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 එක්තරා දවසක් වෙනවා. මේ ගහ හොඳටම දුර්වල වෙලා දැන් නම් හරිම භයානකයි කියේ අසල තියෙන එකත්. මොකද ගෙට කඩා වැටෙන්න පුළුවන්. හැබැයි ගහ ඔච්චර කාලයක් ඔය ස්ථානේ තිබුණා. හැබැයි දැක්කේ නැහැ ඔච්චර කාලයක් මේ ගහ ගිරමින් පැවතියි කියලා. අවසාන මොහොතේ තමයි අපිට පේන්න ගන්නේ ගහ දිරලා කියලා. ඊට පස්සේ තමයි ගහ කපලා අයින් කරන්නේ ගෙට කඩන් වැටී කියන බයට. මේ ජීවිතය මොහොතින් මොහොත දිරල යනවා, දුර්වල වෙනවා. දැන් මෙතන මේ බණහන විවිධාකාර පින්වතුන් ඉන්න විවිධ වයස් මට්ටම් වල මේ හැම කෙනෙක්ම මවගේ කලලයේ තුල ඔක්කාන්ති උනේ සුද්‍ර අර සුද්‍ර ජීවියෙක් වගේ කුඩා ජීවියෙක් වශයෙන්, පරමාණුක ජීවියෙක් වශයෙන් සෛලයට බැහැගත්ත ගන්ධබ්බ ශරීරේ. ඊට පස්සේ මොකද උනේ? එතන ඉඳලා යොත්තාන් ඉඳලා වැඩිලා අන්තිමට මේ ආහාරජ කය වැඩිලා මවගේ කුසෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? ආහාරයෙන් වැඩිලා ක්‍රමානුකූලව ටික ටික ළමාවියට පත් කළා. ලදරුවියෙන් ළමාවියට වෙල ළමාවියෙන් යෞවනයට වෙල යෞවනයෙන් තාරුණ්‍යයට වෙල තාරුණ්‍යයෙන් මැදිවියට වෙල මැදිවියෙන් වයෝවෘද්ධ භාවයට එනවා. දැන් මොකද වෙන්නේ? ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට හිතෙන්නේ මේ ජරාවට පත් වෙනවා කියලා නෙවෙයි. අපිට හිතෙන්නේ මේ වැඩෙනවා කියලා. නිබ්බත්ති විතරයි පේන්නේ, විපරිණාමය පේන්නේ. එනිසා ජරාවට පත් වෙන බව පේන්නේ නැහැ. අපිට පේන්නේ වැඩෙනවා කියලා විතරයි. ඕම වැඩින ගමන් අනිත් පැත්තෙන් ජීර්ණ වෙනවා, ජරාවට පත් වෙනවා, දිරල යනවා කියලා පේන්නේ නැහැ. ඇහැ කන නාසය දිව ශරීරය මනස සියල්ල ක්‍රමානුකූලව විපරිණාමය කරා ගමන් කරනවා කියලා පේන්නේ නැහැ. ජරාව කරා ගමන් කරනවා කියලා පේන්නේ නැහැ. දිරල යනවා කියලා පේන්නේ නැහැ. ඇයි ඒ? සිහි කලින් නැති නිසා. එනිසා අපි හිතන් ඉන්නවා මේවා මේ විදිහට බෞද්ධය කියලා අවසානයේ දෙක්ම. එහෙම හිතාගෙන තමයි ප්‍රමාද වෙවි ඉන්නේ. වයසක ආච්චිමල සීයල ඉන්න මහසෑය ගාවට ගියාම කණ්ණාඩි කපලක් දාගෙන බොහොම මෞරියන් පොත කියවන. දැන් අකුරු පේන්නේ නැහැ. දැන් පොත හෙට මෙහෙට හතර හතර කරකෝ කරකෝ බලනවා. පුළුවන් කාලේ බැලුවේ පත්තර නවකතා. හිතුවේ නැහැ එහෙම මෙහෙම ජරාවට පත් වෙයි කියලා. හිතුවේ නැහැ අවසානයේ පාරවක් දකින්න බැරි තරමට ඇහැ පේන්නට වියයි කියලා. හිතුවේ නැහැ එදාට බණ පොත් කියව ගන්න බැරි වෙයි කියලා. පුළුවන් කාලෙ මොනවද කරේ? පුළුවන් කාලෙ පුළුවන් තරම් ඔය ඇහැ පිනෙව්වා. තරුණ කාලෙදි හිතෙන්නේ නැහැ කවදාවත් ජරාවට පත් වෙයි කියලා. නිරෝගී භාවයේ රෝගීන් කෙලවර වෙනවා. යෞවනිය මහලුයෙන් කෙලවර වෙනවා. ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා. එහෙම හිතුන්නේ නැහැ කවදාවත්. ඒ නිසාම තාරුණ්‍ය පොපියන තාරුණ්‍ය සමත්කාරය අත්දැකීමෙන් හිටියා. අන්තිමට දැන් ඉන්නේ පොපිය පොපිය කිසේ සිට පාදාංගේ දක්වා වේදනාවලු.
දැන් තමයි චමත්කාරය හොඳටම පේන්නේ. හොඳටම චමත්කාරය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා පරලෝකයට ගිය දවසට. එදාට තමයි හොඳටම කුපියන්න ලැබෙන්නේ. නිර ගින්දරට අහු වුණාම අර භූතක නිරේට ඉදිකටු නිරේට ආදී මේ භයානක නිරේට වැටුනහම හොඳට කුපියන්න පුළුවන්. අවිජ්ජ මහ නිරේට වැටුනහම හොඳට කුපියන්න පුළුවන්. මුලාවට පත් වුණු අසත්පුරුෂයෝ මේ ලෝකේ මුලාවට පත් කරනවා. ජරාව අමතක කරනවා. ඒ අසත්පුරුෂයන්ගේ අවශ්‍යතාව උදෙසා මිනිසුන්ට බල හැමදාම තාරුණ ඉන්න පිරිසක් කියලා ප්‍රවර්තන අසරණ මිනිසයන්ව තරුණ ජීවිත නසනවා. ඒ තරුණයෝ ප්‍රවටනෝ ඒවට මෙතන අද වයසට ගිහිල්ලා ඇවිද ගන්න බැරුව මහලු වී ඉන්න ආච්චිමල සීල වගේම ඒ අය අද මේ මෙතන ඉන්න තරුණ පිරිස් වගේ ඉන්න පුළුවන් තරුණ දුවල පුතාලා ඒ අය වගේම අර ආච්චිල සීලත් කවදා හරි දවසක හිටියා තරුණි පොපි පොපිය. හැබැයි යම්මාකාරයකින් අර දෙමව්පියන්ගෙන් සත්පුරුෂ ඇසුරක් ලැබිච්ච නිසා ධර්මයට යොමු වුණා නම් ඒන් ලැබිච්ච පිහිටක් හැර ඔය පොපියෙන් නම් පිහිටක් ලැබුණේ නැහැ කවදාවත්. හැබැයි තාරුණ්‍ය පොපියනෝ. ඒ නිසාම සිහි වෙන්නේ මරණයට පත්වේ ජරාවට පත්වේ මරණයට පත්වේ කියලා සිහි වෙන්නේ නැහැ. නිසා තාරුණ්‍ය ගෙවා දමන්නෙම නාස්තිකාරන්දමි. තාරුණ්‍යද වැරුණොත් මොකද වෙන්නේ? දැන් අපේ මේ විතර ප්‍රස්ථාන අපේ මේ පන්සලේ ප්‍රධාන දායකාවා අපේ ශ්‍රියානි මන්දිරක උපාසිකා මහත්මිය එතුමිය අද ධර්මයට යොමු වෙච්ච විශේෂ කෙනෙක් ආගෙන වචනයක් කියන්න හිතෙනවා මට. එතුමියත් කලින් ওই විදිහට පොපිය පොපිය හිටියා සල්ලි භාගය තුල ධර්මයේ තුල මේ ලෝකයේ තුල. නමුත් ඊටම අවසනාවන්ත අන්දමින් ඇයිගේ දරුවෙක් තරුණ වියේදීම අවුරුදු 19 වියේදී අපි දැනටත් පින්දෙන බොහෝ අවස්ථාවල ශාමික ජනිත් ප්‍රනාන්දු මුතුණුවන්ට අපි අවුරුදු 19 දී වගේ වයසකදී බොහොම දක්ෂ බොහොම හොඳ දරුවෙක් යහපත් දරුවෙක් බොහොම උගත් දරුවෙක් උද ප්‍රඥාවන්ත විච දරුවෙක් අකාලෙම ගියා. ඒ දරුවාගේ වියෝගයෙන් ඇතිවෙච්ච දුක නිසා යද උතුම් මාරි ශ්‍රාවකාවක් බවට පත් වෙලයි අර පටාචාර නිසා ගෝතම ධර්මයේ ධර්මය හපල්ලා ධර්මය හපල්ලා කිය. ඇයි ජීවිතේ මාර්ගයක් සත්‍ය. ඒ වගේ පින්වතුනි මේ ජරාවට පත් වෙන ස්වභාවය අපිට තේරුම් ගන්න ප්‍රමාද වුණොත් අපි ජීවිතේ ප්‍රයෝජනය ගන්න දක්ෂ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාසනය කලුකේ සැත්තන්ටයි භද්‍ර යෞවනිය පසුවන්නන්ටයි වයසට ගිහිල්ලා මහලු වෙලා ඇස්කම් පේන්නේ නැතුව එස්කන් එස්පීඩින කන් ඇහෙන්නේ නැ ඉවිද ගන්නවත් බැරි තරම් දුර්වල වෙලා හැරමිටියෙන් පන්සලට එන ආච්චම් වලට සීයරට නෙමෙයි මේ ධර්මය. එයාට ඉතින් මොනව හරි මලක් පහනක් පූජා කරගෙන යන දැනකට පිනක් දහමක් රැස් කරගන්න එක වරදක් නෙමෙයි එහෙම කරගන්න ඕන. හැබැයි එයාට නෙමෙයි මේ ධර්මය. මොකද පානපදයක් අහන් ඉන්න තරම් හිතේ සංහිඳියාවක් තියනවද දැන්? බොහොමටවත් බැ. මොනම විදියටවත් මේ බඳු ආයත ධර්මයේ තෝරලා දෙන එක පහසු වැඩක් නෙවෙයි. යම් පුණ්‍ය මහිමයන් නිසා එමදු ආච්චි අම්මගේ එමදු අම්මා තාත්තා කෙනෙක්ට ධර්ම අවබෝධය ලද පුතෙක් නෙවෙයි ලැබුණොත් නම් අන්නේ අම්මයි තාත්තයි නිවුණා වෙන්නේ. එහෙනම් අන්නේ අම්මට තාත්තට බලහත්කාරයෙන් හරි මේ දරුවා ධර්මයේ නැමැති ඉන්ජෙක්ෂන් එක දෙනවා. එහෙම වුණොත් මිසක් නැත්තම් අනාදෙන් අනාතයි. තරුණ කාලෙදි හිතුවේ නැහැ කවදාවත් ජරාවට පත් වෙයි කියලා. ඒ නිසා ඇසකර නාසය දිය ශරීරයේ මනස පංචකාම ආස්වාදී උසමයි යොදවගත්තෙ. අන්තිමට මොකද උනේ? අන්තිමට එන්න එන්න දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා දැන් කණ්ණාඩි දාගෙන බණ පොතක් බලන්න බැරි තරමට ඇස් දෙක දුර්වල වෙලා. ස්පීකර් එකකින් බණ කිව්වත් ඇහින් නැති මට්ටමට කන් දෙක දුර්වල වෙලා දැන් මොන නිවනක්ද? ඒ නිසා සියලු දෙනා සිහිපත් කරන්න ඕන මම මොහොතින් මොහොත ජරාවට පත් වෙන කෙනෙක්. මම ජරාව ඉක්මවල නැහැ. අන්න පළමුවෙනි ප්‍රතිවික්ෂාව.
ජරා ධම්මං අනතීතෝති ජරා විකමලනේ ඊළඟට හිතන්න ඕනේ හැමතිස්සෙම ව්‍යාධි ධම්මං අනතීතෝති මම ව්‍යාධි විකමලනේ ඉගෙන ලෙඩ රෝග ඉක්මවපු කෙනෙක් නෙවෙයි දැන් ඔබ සුවය තුල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඉගෙන දැන් ඔබේ කායික වශයෙන් රෝගාබාධ ඇති නොවිච්ච ස්වභාවයක ඉන්න පුළුවන් ඉතින් ධර්මාභෝධ ලද කෙනෙක් නම් ඉතින් චෛතසික රෝග වලින් නිදහස් වෙනවා කාමිනන්ත රෝගෙන් නිදහස් වෙච්චි ඒත් කායට රෝග වෙනවා නම් පිසසිත පාදාන්තිය දක්වා ගිරිමානන්ද සූත්‍රයේ ආදීන සංඥා සූත්‍රය ආරම්භ ආදීන සංඥා වර්ගන බලන්න මේ කාය බොහෝ ලෙඩ රෝග සහිතයි බහු උපා බහු ආබාධෝ බහු රෝගෝ බොහෝ රෝග බොහෝ ආබාධ සහිතයි ඉසේ සිට පාදාන්තය දක්වාම තියෙන ලෙඩ 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 රෝහල් වල කොයිතරම් රෝගීන් දුක් විඳිනවද ඔන්න ඔතන ඇතුළේ නිරෝගී මදේ කියලා එකක් මෝඩකම ඒ කියන්නේ අර රෝහලකට ගියාම ඇඟ පුරාම කටු ගහලා ඉන්ජෙක්ෂන් ගහලා ඔක්සිජන් දීලා අර ඇඳේ එල්ලලා ඉන්න මිනිහව දැක්කහම කවුරු හරි මිනිහෙක් හිතෙනවා මෝඩකමට එයාට මෙහෙම වෙලා තියෙන්නේ මට නම් එහෙම නෑ කියලා නිරෝගී මදේ කියලා එකක් ඇති වෙනවා ඒ කියන්නේ තමන් නිරෝගී කියලා මද මෝඩකමක් අහංකාරකමක් මානියක් ඇති වෙනවා අන්නේක ඇති වෙන්නේ ව්‍යාධි ධම්මං අනතීතෝති මේ ව්‍යාධිය මේ ලෙඩ රෝග ස්වභාවයන් මේ ආබාධ ස්වභාවයන් මේ ව්‍යාධි ඉක්මවපු කෙනෙක් නොවේ කියලා තමන් සිහි කරනවා නම් එහෙනම් එදාට නිරෝගී මදේ ඇති වෙන්නේ නෑ ඔන්නඔබ තේරුම් ගන්න ඕන එහෙනම් හැමතිස්සෙම හිතන්න ඕනේ ඒකට අප්‍රමාදී භාවයත් ඇති වෙනවා දැන් ජරාවට පත් වෙන කෙනෙක් කියලා සිහි කරනකොට අප්‍රමාදීව එයා තුල මඟ වැඩින්න පටන් ගන්නවා මොකද ජරාවට පත් වුණා මේ ඇසකරන ආසාදීව ශරීර මනස මේ සියල්ල දුර්වල වෙලා ගියාම කොහොමද මේ මඟ යන්නේ කොහොමද ගමන වඩන්නේ මඟ වඩන්නේ ගමන යන්නේ ඒ නිසා අප්‍රමාදී ඇති වෙනවා දැන් අපි එහෙම පින්වතුන් කියනවා දැන් ධර්ම මල්ල ලොකු වෙලා එයාගේ කසාද බන්දල එයාගේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඕන බව හැබැයි ඉතින් එසේ කරලා එයාගේ ඔක්කොම දීකතල දීලා එනකොට අපිට යන්නේ නම් නැති වෙලානේ අපිට අසකරන ආසා කිසිවක් පේන්නේ නැති ඇහෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලානේ යන අදිවසේ ඉතින් ඒ අය අපිට ඒවට ඍජු උත්තරයක් දීලා ඔබ එහෙනම් ඔය දරුපවුලක් දාලා ආවිල්ලා පැවිදිවෙන්න කියලා කියන්න බෑ පච්චත්තං වේදබ්බෝ විඤ්ඤෝ හිති කියලා තමයි කියන්නේ තමන් දැනගන්න ඕන අත්තයි අතුරු නාතෝ කොහේ නාතෝ පරෝසිය තමන්ගේ බිර තමන් විතරයි කියලා සිහි කරන්න වෙන්නේ ඒතර ටික ඔබ තේරුම් ගන්න ඕන කරන්න දෙයක් නැහැ ඒක තමයි අත්ත සංසාරය එතකොට ව්‍යාධි ධර්මයන්ගෙන් එහෙම නැත්නම් මේ රෝගාබාධෙන් 80ක් රෝග 90ක් ව්‍යාධි මේ කුණුකයි හැදෙනවා අසර්මන්ත වූ බුදු පියාණන් වහන්සේ නකුල පිතු රූපති කුමාරට දැනුම් දෙනවා ග්‍රහපතිය මේ රෝගයන්ගෙන් ආතුරු වූ මේ කුණු කය රෝගයක් නම් වූ මේ කුණු කය දරාගෙන යමෙක් නිරෝගී වෙන්න කියලා හිතනවා නම් ඒ ඔහුගේ අදක්ෂණක මෝඩකම හැර වෙන මොකක්ද එහෙනම් ඔබ හිතනවා නම් නිරෝගී වෙන්නවා කියලා ඔබ ඒ මෝඩ අදහස පැහැගෙන ඉන්නේ දැන් මේ මොහොතේ නිරෝගී හිටියට තව මොහොතකින් රෝගෙන් මුත්පල වෙන්න පුළුවන් මේ පන්සලට ඇවිල්ලා එක්තරා දවසක බණහලදී උපාසකම්ම කෙනෙක් පයසක අනේ හාමුදුරනේ මං ඊළඟ දාන්නේ වාරිත් වෙනවාමයි බණහන්න කියලා ගියා සතියකට පස්සේ අහන්න ලැබුණා ඇයිගේ හිසේ නහරයක් කුපුල්ලා ගිහින් අංශභාගය දැන් ඉන්නෝලේ දෙන්නේ අංශභාගය කියලා ඒ නිසා නිරෝගී මාධ්‍යම උද්දාමයට පත් වෙන්න එපා ලෙඩ වෙන්න වයසක් නැහැ ඕන වයසකදී ඕනෑම ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන් නිතන්වත් බැරි ජාති රෝග ඇති වෙන්න පුළුවන් එහෙම වෙලා අනාතින් අනාතයට පත් වෙන්න පුළුවන් ඒ නිසා කවුවත් කලින් දැනුම් දීලා ලෙඩ වෙනවා නෙවෙයි කලින් කවුරුවත් කලින් දැනගෙන ලෙඩ වෙනවා නෙවෙයි මෙහෙම වෙනවා අරහෙම වෙනවා කියලා එක පාඩම තමයි ලෙඩ වෙන්නේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියන් වහන්සේටත් තිබුණනේ රෝග කිහිපයක් ලියටිසාරේ තිබුණා දීසේකක් කුමක් තිබුණා කොන්දේ ආබාධයක් තිබුණා ඒ වගේම කකුල ආබාධයක් තිබුණා උන්වහන්සේ ධර්මයේ දේශනා කරන ගමන් හිතේ ගමන් හිසේ ආබාධය නිසා හිසේකක් කුම නිසා ධර්ම දේශනා අතරමඟදී නවත්තලා ගිය අවස්ථාන සූත්‍ර දේශනාවල කියනවා විශේෂයෙන් ලෙච්ඡවි සන්තාකාර සූත්‍රය කොන්දේ ආබාධය නිසා හිතේ ගමන් ඉතුරු බණ ටික ආනන්ද හාමුදුරන්ට කියන්නේ කියලා උන්වහන්සේ පවා සංගල සිවුර වනලා එතන සැතපුණා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ මදු රෝග
ඔයට මොහොන දෙන්න සිද්ධ වුණා. එහෙනම් අපි ගැන මොන කතාවද කියන්නේ? ඒ නිසා ව්‍යාධි ධර්ම අනතීතෝති කියලා හිතන්න ඕනේ හැම තිස්සෙම. මේ ව්‍යාධි ධර්මයේ ඉක්මවල නැහැ අප. ඔන දෙවනි ප්‍රත්‍යක්ෂ හැම තිස්සෙම හිතන්න මෙහෙම. එතකොට මාර්ගය වැඩෙනවා අප්‍රමාදිය වැඩෙනවා. නැත්තම් ප්‍රමාද වෙවි ඉන්නවා. තව කල් තියෙනවනේ. තව කල් තියෙනවනේ කියලා හිතාගෙන ඉන්නවා. ජරාවට මහත් වෙනවා මොහොතින් මොහොත. ලෙඩ දුක් හැදෙනවා මොහොතින් මොහොත. ඊළඟ තුන්වෙනි කාරණා මරණ ධම්මං අනතීතෝති. මරණ ධර්මයේ ඉක්මවල නැහැ කියලා නෝනින් දකින්න ඕන. ඒ කිව්වේ දැන් මේ hina වී හිටියා තම මොහොතකින් අහන්න ලැබෙනවා එයා නැහැ කියලා දැන්. ඉතින් හැමදාම කියනවා වගේ අදත් කියනවා මරණ ධර්මය ගැන සීකරද්දී මේ අවසාන ධර්ම දේශනාවත් එක්ක දුර. ඊළඟ ධර්ම දේශනාව මෙසේ නොපැවැත්වෙන්නත් ඉඩ කඩති. ඒසේ විය හැකි. ඒසේ නොවේ කියලා කියන්න කොටවත් මටවත් බෑ. ඒ තමයි ධර්මතාව. එහෙම සිද්ධ වෙනවා. ඒ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අප හැමෝටම. හැබැයි මේලා උත්තරීතර මනුෂ්‍ය භවයේද අපට පුළුවන්කම ලැබෙනවා මේ මරණය නැමැති මේ ධර්මතාව අවසන් කරන්න. අමරණීය වෙන්න පුළුවන්කම ලැබෙනවා. එදාට ඔබ මරණයෙන් නිදහස් වෙනවා. මරණීය වන්දනෙන් නිදහස් වෙනවා. මොක්කන්ති මාර වන්දනා. මේ මරණයෙන් වන්දනෙන් නිදහස් වෙනවා. එදාට අමරණීය වෙනවා. එහෙනම් අමරණීය වෙන්න පුළුවන් ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ ඔබ දක්ෂ වෙන්න ඕන අමරණීය වෙන්න. ඔබ අමරණීය බවට පත් කරන්න කිසි කෙනෙක් බෑ ඔබටම හැර. ඔබ අමරණීය වෙනවද මරණීය වෙනවද කියන එක ඔබේ සිහි කල්පනාව ඥාන ශක්තිය වීරිය අධිෂ්ඨානය ආදී ගුණයන් මත තීරණය වෙන කාරණාවක්. කැමති කෙනෙක්ට මරණීය වෙන්න පුළුවන් කැමති කෙනෙක්ට අමරණීය වෙන්න පුළුවන් භාගතුන් හසිත පුළුවන්කම ලැබෙන්නේ මාර්ගයේ පෙන්වා දෙන්න විතරයි. එනිසා ඔබේ ගැලවුම් කරුව ඔබමයි. එනිසා මරණය කොයි වෙලාවෙද දන්නේ නැහැ. මරණ ඕනෑම මොහොතක ළඟා වෙන්න පුළුවන්. මරණයේ පණිවිඩය අරගෙන කවුරු හරි එන්න පුළුවන්. පබ්බද කියලා සූත්‍රයක් තියෙනවා. කොසල සංයුක්තේ කොසල රජතුමාට දේශනා කරපු. අන්නේ සූත්‍රයේ භාගතුන් වහන්සේ දවසක් කොසල රජතුමාට පෙන්වා දෙන කොසල රජතුමා හරියට බිසි කෙනෙක්. හරි කාර්ය බහුලයි. ඔබටත් ඒ වගේ කියන්න පුළුවන් අප්‍රමාණ රාජකාරී. බණටි කහල ඉවරණකම් ඉන්න හැටියක් නැහැ. ඒ තරම් රාජකාරී. බුදුම රාජකාරී ගොඩක් තියෙන්නේ. කොසල රජතුමා ගොඩාක් රාජකාරී කිවිච්ච කෙනෙක්. ඉතින් ගොඩාක් රාජකාරී තියාගෙන ආවා දවසක්. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට දේශනා කළා හරි කලබලෙන්. මොකද කොසල රජතුමා කලබලෙන්. ස්වාමීන් වහන්සේ මම හරි බිසි. මං ගොඩාක් වැඩ තියෙන කෙනෙක්. මට පුදුම ප්‍රශ්න පොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කොසල රාජ්‍ය ප්‍රශ්න විසඳන්නත් ඕන අපරාන්ත දේශවල ප්‍රශ්න විසඳන්නත් ඕන. අල්ලගෙන තියෙන ප්‍රමාණය විශාලයි. ඒ නිසා ප්‍රශ්න ගොඩක් විසඳ විසඳ ඉන්න වෙලා තියෙනවා ස්වාමීනි. ඒ නිසා මට මේ එක තැනක පැය දෙකක් ගත කරන්න බෑ. ඒ තරම් මම බිසි. මම නිසා දුවන්න ආවේ ඔබවහන්සේව දැකලා මුණ ගැහෙලා ඔබවහන්සේගේ දෙපතුල වැඳලා. දෙපතුල වැඳලා ඉඹීම වැඳේ නිකන් නෙමෙයි. මම කොසලියේ කොසල් රජු වෙමි. මම පසේනදී කොසල් රජු වෙමි කියන බුදු පියාණන්ගේ දෙපතුල ඉඹා. ඉඹලකව හරි මම බිසිලා යන්න ඕන කියලා. බුදුපියාණන් ශාපයේ වනපතියක් දේශනා කළම යවන්න ඕන කියලා ඇහුවා කොසල් රජතුමනි. හොඳයි. උතුරු දිහාවෙන් එන යම් පුරුෂයෙක් දුවගෙන ඇවිල්ලා ඔබට කියනවා ස්වාමීනි රජතුමනි උතුරු දිහාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා මේ දිහාට සියලු ගම්බිම් නසමින් වනසමින් කලියුත්තක් නැත්නම් අප්‍රමාදී යෙදේ කරන්න කියලා හුදුවනවා. ඔය විදිහටම නැගෙනහිර දිශාවෙන් පුරුෂයෙක් කියලා ඔය කතාවම කියනවා. ඔය විදිහටම දකුණු දිශාවෙන් උත් වෙනවා. ඔය විදිහට නැගෙනහිර දිශාවෙන් උත් වෙනවා. සතර දිහාවෙන්ම ඇවිල්ලා පුරුෂයෝ කියනවා කොසල් රජතුමනි මේ ඒ දිශාවලින් විශාල පර්වතයක් පෙරලීගෙන යන සියලු ගම්බිම් නසමින් මේ දෙසට ඒ කාන්තේම ඊළඟට ඔබ තමයි මේ පර්වතේ අටවෙනි නිසා ස්වාමීන් රජතුමනි කලියුත්තක් නැත්නම් අප්‍රමාදීව කරන්න කියලා මේ පුරුෂයෝ ටික දුවගෙන යනවා. භාගතුන් වහන්සේ අහනවා කොසල් රජතුමනි මෙහෙම අවස්ථාවකට මුහුණ දුන්නොත් මේ උපමාවට අනුව මොකද්ද මේ පුරුෂයා කලියුත්තේ ඔබ මොකද්ද එහෙනම් කරන්නේ? එතකොට ප්‍රඥාව තිබුණා. ඒ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. එතකොට මොකද්ද කිව්වේ? ස්වාමීනි එහෙම තත්යකට මුහුණ දුන්නොත් නම් ඉතින් කුසලයේ හැසිරෙන වෙලෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අප්‍රමාදීව කුසලයේ වැඩෙන එකයි භාගතුන් වහන්සේ එවනම් කරන්න ඕන. ස්වාමීනි එහෙනම් මං බිසි මං එහෙනම් යන්නම් කියලා කියනවා. අන්තිමට ගියේ නිරේද.
භාගතුන් වහන්සේගේ දෙපතුල් සිඹ සිඹ වැඳලා කෝසල සංයුති තියෙන සූත්‍ර 25ක් ඔහුටම දේශනා කරපුවා. එච්චර ළඟින් ඉඳලා අන්තිමට නිරේ ගියයි අර කියන අසමජ්ජාති ගති කියන එක නිසා. ඒ කිව්වේ බාණ ඇහුවාට බුදුරජාණන් වහන්සේ ගරුකරේ නැහැ. ධාරණය කරගත්තේ නැහැ. කොච්චර ප්‍රඥාවක් තිබුණත් ඒ ප්‍රඥාවෙන් වැඩගත්තේ නැහැ. ඒ නිසා කුමක් කියන්නද? එනිසා මරණය හතර අතින් එනවා කියුවත් ප්‍රඥාවන්තයෙක් නෙවෙයි නම් තේරුම් ගන්න නැහැ මේක. එනිසා ඔබ සිහි කරන්න ඕන ওই විදිහට හතර අතින් අපකරා මරණය එනවා ලැබුගින්නක්සේ ඔය වෙලාවක හරි ලං වෙනවා. ලැබුගින්නක් ඈතින් ආවට තේරෙන්නේ නැහැ නේ. ළඟටම ඇවිල්ලා වස්ත්‍රයට එනකන් ඇවිල්ුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඔහොම යනකොට දවසක එනවා සුන්දර ලස්සන දවස උදා වෙනවා. ඒක රාත්‍රියක වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. උදෑසනක වෙන්නත් පුළුවන්. දිවා භාග වෙන්නත් පුළුවන්. සුන්දරම දවස උදා වෙනවා යනකොට. ඊට පස්සේ ගහ ගන්න පුළුවන් මේ සියලු සංඛාර අනිත්‍ය බව දුක් බව දැකලා සසර දුකින් නිදහස් වෙන ජීවිතේ ඒ ප්‍රයෝජනේ ගන්න නැති නිසා මරිච්ච මිනිහාගේ රූපේ දාලා ඊට පස්සේ ගහ ගන්න පුළුවන් කොලයක් අනිත්‍ය සංඛාර ආදී නැත්තම් සබ්බේ සංඛාර අනිත්‍යාදී කියලා. එහෙම නැත්තම් ඔය ධම්මා සංඛාරා කියලා අර මරිච්ච කාට කරන්න පුළුවන් ලොකුම විහිළු. හොඳයි එහෙම හරි ගහගන්න එක. ඇයි ජීවත් වෙලා ඉන්නකන් සිහි කරේ නෑනේ ඔවා ධර්මයේ. ඒසා ඊට පස්සේ සෝණේ තමයි ගහන්නේ නිවන් සබ ලැබේවා කියලා. හොඳයි ඒක නේද? හරියටම තෝරගෙන තියනවා ධර්මය. කොහමද? මරණ කොලේ ගහන්න ඕන සබ්බේ සංඛාර අනිච්චාති වය ධම්මා සංඛාරා කියලා සෝණේ ගහන්න ඕන තෝරණි ගහන්න ඕන නිවන් සබ ලැබේවා කියලා. එතකොට පරිනිර්වාණයට පත් වෙන සත්පුරුෂයා. ජීවත් වෙලා ඉන්නකන් හිතුවේ නෑ මැරෙයි කියලා. ඒ නිසා අනිම් මිනිසුන්ගේ මරණය සැලසුම් කර කර ජීවත් වුණා. එනිසා බිනුතුනි බුද්ධ ශ්‍රාවකයන් හැටියට ඔබ මේ මරණය කොයි මොහොතේ ළඟා වෙයි දන්නේ නැහැ තමන් අසලට. ඒ නිසා හැම දිනක්ම සූදානම් වෙන්නේ මේ මරණය. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ. අප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට ඔබ මරණීය වෙනවා. හැබැයි නැත්තම් ඉති ප්‍රමාදෝ මච්චුන පදං හෙට නෙමෙයි අනිද්ද මැරෙන්නේ හෙට මැරෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඔබ ඉන්නේ ප්‍රමාදය තුලයි. බණ්ණනුසුති ගැන මේ ඉස්සෙල්ලා දේශනා කරපු නිසා මේ මොහොත කියන්නේ නැහැ. නමුත් සංක්ෂිප්තයක් වශයෙන් සීකරොත් බණ්ණනුසුති සූත්‍රයේම තියෙන බුදුපියාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා ඇහුවා මේක එක භික්ෂුන් වහන්සේලා එක එක කාල පරාසයන් කියනවා තවරුද්ද ජීවත් වෙයි මාස හය ජීවත් වෙයි මාස තුන ජීවත් වෙයි මාසයක් ජීවත් වෙයි සතියක් ජීවත් වෙයි දවසක් ජීවත් වෙයි වරුවක් ජීවත් වෙයි අනන්ත වශයෙන් ඒකක්වත් මරණානුස්සතිය නොවේ. එක භික්ෂුන් වහන්සේමක් උත්තර දෙනවා භාගතුන් වහන්සේ මට හිතෙන්නේ හැම දිසෙම උඩට හුස්ම ගන්නකොට හිතනවා මේ අවසාන හුස්ම උඩට ගත්තා කියලා. පහළට හුස්ම දානකොට හිතනවා මේ අවසාන හුස්ම පහළට දැම්මේ කියලා. ඒ නිසා හැම දිසෙම හිතනවා මේ අත උතුර මරණ උදාවේ කියලා. ඒ නිසා භාගතුන් වහන්සේ මේ විදිහට සිහි කරමින් තමයි මම වාග වඩන්නේ කුසලේ වඩන්නේ සාදු සාදු මහා නුගතමයි මරණානුස්සතිය වඩන්නේ. එනම් හුස්මක් හුස්මක් පාසා මැරේ කියලා සිහිබුද්ධි යුක්තව සිහි කරමින් අප්‍රමාදීව හිත පිරිසුදු කරගන්නට වැරවැයම් කරන්න ඕන. මරණ ධම්මං අනපීතෝති. මරණ ඉක්මවල ගිය කෙනෙක් නෙමෙයි මරණය ඉක්මවපු නැති කෙනෙක් තාම මරණ ඉක්මවන්නේ ආදී සාංශේ. එනම් තාම මෙතෙන්ට ළඟා වුණේ නැත්නම් අපි දකින්න ඕන හැමතිස්සෙම මම මරණ ඉක්මවල නැති කෙනෙක්. යනා දවසේ තුන්වෙනි ප්‍රත්‍යක්ෂාව ජරා ධම්මං අනතීතෝති ව්‍යාධි ධම්මං අනතීතෝති මරණ ධම්මං අනතීතෝති තුනයි. ඇයි ඇහුවේ ඉතුරු දෙක මොකද්ද කියලා? ඉතුරු දෙක තමයි හතරවෙනි එක සබ්බේ හිමේති හි මනාපෙහි නානා භාව විනා භාවෝති. මේ මනාපයපයයි කියලා ලං කරගන්න හැමදේම මොහොතින් මොහොත අන්‍ය භාවයකට පත් වෙලා විනාශයට ලක් වෙනවා කියන නෝනින් දකින්න ඕනේ. විනාශයට පත් වෙන බව නෝනින් දකින්න ඕනේ. මනාපයි කියලා ගත්ත ලංකරගත් ප්‍රියයි කියන ලංකරගත් මූණ දේදෝ මේ ජීවිතේ රැඳුනේ. පණෑති පණෑති උහව දේවල් ලංකරගෙන දින ජීවිතේට. දැන් මොකද ඉතුරුලා තියෙන්නේ? දැනට ටිකක් ඉතුරුලා තියෙනවා වගේ පේන්න පුළුවන්. නමුත් ඔබ මේ දේ ගැනම මහා බියකින් නේද පසු වෙන්නේ කොයි වෙලාවෙම හිතන්නේ නැහැ කියලා. ඒ නිසා පොඩි සද්දබද්දයකට අපි බය වෙනවා. රැඳ හීනින් ඇහැරිනවා බය වෙලා. හැමදෙස්ම දිගස්පෙන් ජීවත් වෙන්නේ. කෝල් එකක් ආවත් බය ඇති වෙනවා. අපි මොවිලාද දන්නේ අර ප්‍රිය කරපු දේ. එදා
කෝසල බන්දුල මල්ලිකා බන්දුල අමාත්‍යවරයාගේ බිරිඳ එවුතුම් වූ උපාසිකාවට තමන්ගේ සැමියායි දරුවෝ 33 දෙනා 33 දෙනාම මිය ගිහිලා සමූල ඝාතනය වෙලා යුද්ධෙන් කියන පණිවිඩය එනකොට ඇයිසල්ුන්නේ නැහැ ඇයි ඒ බලාපොරොත්තු වෙන්නේ කියන පණිවිඩය දැන් අපි කොහොමද ඉන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ බඳු පණිවිඩයක් ඇයි අපි සිහි කරන්නේ නැහැ අපි මේ ලංකර වෙන තියෙන ජරාවට පත් වෙන ව්‍යාධයක පත් වෙන මරණයට පත් වෙන දෙයක්මයි ප්‍රියයි මනාපයි කියලා ජීවිතේ ලංකර වෙන තියෙන්නේ අපි මේ ලංකර වෙන දෙන්නේ විපරිණාම ධර්මයක් කියලා අපිට තේරෙන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ අපි එසියල් අපට දීර්ඝ කාලන වශයෙන් සුවේ සතුට උදා කරලා දෙයි හැමදාමත් අපි ළඟම රැඳෙයි කියන මුලා සාගත විශ්වාසයෙන් යුක්තව ජීවත් වෙනවා සබ්බේ හිමි පිහි මනාපි නානබව විනාබවති මනාපයි කියලා ගත්ත සියල් අන්‍ය භාවයකට පත්තර විනාශයෙන් බව නුවණින් දැක්කම මනාපයි කියලා කිසිම දෙයක් අයිලං කරගන්න හැකි විදිහට සත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂයෙන් දැක්කම යමි එදාරම් කරේ පිහි යුක්තව දුක්කෝ කියලා කට ගන්න පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විපමුත්තසනාති සෝකෝ කුතෝ භයං ප්‍රිය ජාතියමයි සෝකේ භය උපදවන්නේ ප්‍රිය ජාතියෙන් වෙමුණාද ප්‍රිය භාවෙන් වෙමුණාද ප්‍රිය සියල්ල ක්‍රීතින් තෘෂ්ණාවෙන් නිදහස් වුණාද නත්තු සෝකෝ කුතෝ භයං මෙදාට සෝකේ දුක හට ගන්නෑ එහෙනම් හතරෙනි ප්‍රත්‍යක්ෂාව හැමතිස්සෙම සිහි කරන්න ඕන මනාපය ප්‍රියයි කියලා ලං කරගන්න හැමදේම ජීවිතයෙන් ගෙලිහි යමින් පවතින බව දැන් ඔබට ළඟම තියෙන මනාපත්‍යය කියලා ළඟකට රූපුවටම ගත දෙන්නේ රූපි හැමදේම කන්නාඩියෙන් බලනවා අහිමි වෙලාද කියලා රූපි මොම් බලාගෙන යනකොට දවසක් වෙනවා ඌ අහිමි වෙලා එදාට පාට වස්සුණු දෙක කුලේ තවරලා රවට්ට ගන්නවා තමන්ගේ හිත එදාට තමයි කියන්න වෙන්නේ පාට වස්සුණු දෙක කුලේ පිසදා බලන් කැඩපු සුදුරි පාට වස්සුණු දෙක කුලේ පිසදා ගුරුව තුල තමම රැවටෙනවා තමන් විමුදර වට ගන්නවා එහෙනම් ඒ විදියට සියල්ලම අහිමි වෙනවා මොහොතින් මොහත අහිමි වෙනවා අහිමි වෙමින් පවතින ඇත්තම කිව්වොත් දැනටමත් අහිමි ඒකයි සම්බේ ධම්ම අනත්තා කිව්වේ පරතෝතේ කිව්වේ අහිමි කියන එක පරතෝතේ කිව්වේ තමන්ට අයිති නෑ කියන එක ඇත්තම දැනටමත් අහිමි හැබැයි අපි ඒක තේරුම් ගන්නෑ අපිට අහිමි මාරයට හිමි සිතනමැති මාරයටයි සිතනමැති මාරයට කර්මාවෙ හදාගන්නයි මේ සියල්ල අපි පවත්වාගෙන යන්නේ මානාපයිපයි කියන්නේ සිතනමැති මාරයාගේ දීපලම මානාපයිපය කියලා ගත්ත හැමදේම සිතනමැති මාරයාගේ චංචල සහ නිශ්චල වස්තු එනම් හතරවෙනි ප්‍රත්‍යක්ෂාව සිහි කරන්න ඕන මනාපයිපය කියලා ගත්ත හැමදේම මොහොති මොහොත දිලිහිලා යනවා නේද ඒ නිසා එහෙම දිගින් දිගට හිතනකොට කිසිම දෙයක් ආයි මනාපයිපය කියලා ලංකර ගන්න නැති වෙන මොකද සියල්ල ගිලිහි යනවා නම් ඔබ ගඟක් අද්දරට ගිහිල්ලා අතට ගන්න වතුර දෝත ටික වෙලාවකින් ගිලිහිලා යනවා තව වතුර දෝත අතට ගන්නවා ඒ කට්ටිය වෙලාවකින් ගිලිහිලා යනවා තව වතුර දෝත අතට ගන්නවා ඒ කන්තික වෙලාගින් ගිලිහි යනවා ඊළඟට ගන්න වතුර දෝත ඊළඟට ගන්න වතුර දෝත ඊළඟට ගන්න වතුර දෝත යන ආදි වශයෙන් තව කොච්චර වාර ගානක් වතුර දෝත වල විදිහට ගත්තත් සියල්ල විසින්නේ එකම වින් ඇහිය කියලා පේන්නේ නැත්තම් ඒ අඥාන පුරුෂයා ඒ ගඟ ගාවම යම් දවසක මිය යනවා මොකද අත් හරින්නෙම නෑ තේරෙන්නෙම නෑ ධර්මයේ අත්තරින් හිතන්නේවත් නැහැ කවුරු හරි කිව්වොත් ඔය මෝඩ වැඩේ කරලා තේරුමක් නැහැ ඔබේ මුළු ළඟේම වතුර හැම අතට ගත්තත් ඔබට ඒක වතුර බින්දුවක්වත් රඳව ගන්න බැහැ සියල්ල ඔබේ අතින් තාම්බු වෙලා ඉලිහිලා යනවා කියලා වැඩක් නැහැ අඥානීට කිව්වට ඥානි හීන මිනිසෙක් වුණත් පිළිගන්නේ නැහැ කියන තේ ඒ මිනිහා මැරෙන ගම්මත් උත්සාහ ගන්නවා වතුර දෝතක් අතට රඳව ගන්න සබ්බෙහි මේ පිහි මනාබෙහි නානාබව විනාබවති මෙතෙක් සිහි කළ බලන්න ඔබේ ජීවිතයේ මෙතෙක් ආපු දුරත් එක්ක මනාපයිපයි කියලා ලං කරගත්ත දේවල් වලින් මොකද්ද දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඉතුරු වෙලා නම් තියෙන යමක් දැනට ඒ කියන්නේ තවදුරටත් අහිමි වෙන යමක් ඔබට තියෙනවා කියන්නේ ඒ තමයි ඇත්ත ඒ කියන්නේ තවදුරටත් ඔබට අන්නන්න වැළපෙන කරුණු ඉතුරු වෙලා තියෙන කියන එකයි තේරෙන්නේ ඌව මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ අත්හත්
යමක් ගිලිහිලා ගියාට පස්සේ අය අඬා වැළපෙනවා. හැබැයි උන් දන්නේ නැහැ මේ හැඬීම වැළපීමෙන් අවසන් උරාක් වෙනවා. යමක් අපසංසකයේ පවතින තුරු තමයි අපිට අඬන්න වැළපෙන කවුරු ඉතුරු වෙලා තියෙන්නේ. අනාගතේ. යමක් දැනටමත් අහිමි නම් සියල්ල ගිලිහිලා ගිහිලා නම් තියෙන බිංගතුනි දැන් ඔබට අඬන්න වැළපෙන කරුණ අවසන් වෙලා තියෙනවා. वर्तमान යමක් පිළිහුණාම අඥාන යටින් ශෝකයක් හට ගන්නවා ප්‍රඥාවන්තය දක්වන කොහොමද පිළිහිලා යන දේ එහෙනම් අඬන්නට වැළපෙන්න තිබිච්ච හේතුය අවසන්ුනේ කියලා නුවණින් දකින්න පුළුවන්කම ලැබෙනවා සත්පුරුෂ ප්‍රඥාවන්තයන්ට එහෙනම් සබ්බෙහි මේ පිහිමනා පිහිනානා භාවෝ විනා භාවෝති ඒ තමයි හතරවෙනි ප්‍රත්‍යක්ෂාව පස්වෙනි ප්‍රත්‍යක්ෂාව කම්මස්ස භූමී කම්මදායෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිසාමි කල්යාණං වා පාප කම්මා තස්ස දහයෝ භවිසාමි इति එනං කම්මස්ස භූමී මේ කර්මය දායාද කරන කර්මය තුලින් සකස් වෙච්ච කම්මා විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව කර්මෙන් විපාක වැඩ පිළිවෙල හදනවා විපාකයෙන් කර්මය නැවත ජනිත කරනවා කර්මෙන් විපාක වැඩ පිළිලක් හදන විපාකයෙන් නැවත කර්ම ජනිත කරනවා කර්මෙන් විපාක වැඩ පිළිලක් හදන විපාකයෙන් නැවත කර්ම ජනිත වෙනවා මේකට දැන් සංසාර ගමන කියන්නේ එහෙනම් කර්මයේ විසින්මයි මේ පවත්තාගෙන යන්නේ කම්මස්සකෝ මේ කම්ම දායාදෝ කර්මයමයි දායාද වෙලා තියෙන සත්‍යයට කම්ම දායාදෝ කම්ම බන්දු කර්මයයි ඥාතිය වෙලා තියෙන්නේ මේ භවයයි ඊළඟ භවය අතර ඥාතිය වෙන්නේ කර්මය එයා තමයි ඥාතිය එයා තමයි මේ භවය ඊළඟ භවයයි සහජාත භවය නැත්නම් මෙලොවයි පරලොවයි අතර ඥාති සම්බන්ධය හදන්නේ කර්මය විසින් කම්ම බන්දු කම්ම පරිසරණ යහපත් වූ පුණ්‍ය කර්මයන් නැත්නම් යාදිසං වපදේ බීජං තාදිසං හරතේ බලං කිව්වේ ඒකයි උප්පේත කත පුණ්‍යතා බින්කල තිබුණොත් ඒ පුණ්‍ය කර්මය තමන්ට පිහිට පිලිස පවතිනවා පාප කර්ම රැස්ලා තිබුණොත් ඒ පාප කර්ම තමන්ට දුක පිණිස පවතිනවා අවිද්‍යාව තෘෂ්ණාව පවතින තුරු සත්‍යයක් ඉන්නවා සත්‍යයක් ඉන්න තුරු කර්මීය විපාක විඳින්නෙක් ඉන්නවා හැබැයි මේ සම්මුතික වශයෙන් පරමාර්ථයෙන් ගත්තාම අපි දකිනවා කර්මී රැස් කරන්නෙකුත් නැහැ කර්මී විඳින්නෙකුත් නැහැ කියලා මොකද අවිද්‍යාව අපත්‍යා සංඛාරා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම රැස් වෙන්නේ ඒ රැස් වෙන කර්ම විඳින්න අතරමැද විඥාන නාම රූප සාධාරණ පස්ස වේදනා කියලා විපාක ස්කන්ධය සකස් වෙනවා විඥාණයට සත්‍ය කියන්නේ නැහැ නාම රූප වල සත්‍ය කියන්නේ නැහැ සලායතන වල සත්‍ය කියන්නේ නැහැ ස්පර්ශයට සත්‍ය කියන්නේ නැහැ වේදනාවට සත්‍ය කියන්නේ නැහැ එහෙනම් විපාක වශයෙන් සකස් වෙන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා එහෙනම් විඳින්නෙක් ඉන්නවා කියන්නත් බෑ ඒ පරමාර්ථාර්ථය හැබැයි සම්මුතික වශයෙන් ලෝක විවහාරයෙන් ගත්තාම කර්ම වල විපාක වෙන සත්‍යයක් ඉන්නවා නැහැ කිව්වහම වැරදි මොකද ඒකට හේතුව එහෙනම් බුදු පියාණන් වහන්සේ පංචානන්දරිය පාප කර්ම කරන්න එපා කියන්නේයි පංචානන්දරිය පාප කර්ම විතරක් නෙවෙයි සියලු පාප කර්ම දස අකුසලයේ යෙදෙන සත්‍ය මරණින් පසු නිරූපදිනවා කියලා භාගතුන් දේශනා කළා දේවදූත සූත්‍රය නිරේ ඉපදিলা විඳින දුක්ඛ ස්කන්ධය ගැන මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ ඇතුළත් වන දේවදූත සූත්‍රයෙන් විස්තර වෙනවා අන්නරම් බලන්න පව කරපු සත්‍ය විඳින දුක යමපල් අහනවා පංච දේවදත් යම රජුරු අහනවා පංච දේවදූත සංකල්ප ඉදිරිපත් කළා මේ පංච දේවදූතයෝ ඒ කියන්නේ ඒක දැන් විස්තර කරන්න ගියොත් වෙනම කතාවකට යනවා යම රජුරු අහන්නේ නොඹ මේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙද්දී මේ ලෝකෙ මේ ජරාවට පත් වෙන ව්‍යාධියට පත් වෙන මරණයට පත් වෙන ඊළඟට මේ රාජ දඬුවම් ලබන මේ වැරදි වලට දඬුවම් ලබන මෙන්න මේ ස්වභාවයන් දැක්කේ නැද්ද අත දරුවේ දැක්කේ නැද්ද ජරාවට පත් වෙන නම් දැක්කේ නැද්ද
ඊළඟට ලෙඩ වෙන අය දැක්කේ නැද්ද මරණයට පත් වෙන අය දැක්කේ නැද්ද කියලා වැරදි කරලා දඬුවම් විඳින අය දැක්කේ නැද්ද යන අද වශයෙන් පස් ආකාරයකට ප්‍රශ්න කරලා අවසානයේ තොප මේ කරපු වැරද්ද තොපගේ මෞතුමිය විසින් කරපු වැරද්දකුත් නෙවෙයි පියතුමා විසින් කරපු වැරද්දකුත් නෙවෙයි තොප විසින්ම කරගන්නාලා දොරදක් ඒ නිසා තොපම මේ වරදට දඬුවම් විඳින්න ඕන කියලා මහා නිරේත දෙනවා ඒ සත්‍ය විදින නිර දුක ගැන දේවදූත සූත්‍රය ඇතුළත් වෙනවා විස්තරයක් අරන් බලන්න ඒ නිසා විපාක විදින සත්‍යයක් ඉන්න අවිද්‍යා කුස්නා පවතින තුරු පරමාර්ථත්වයේ දකින්නේ ආත්මී සත්‍යයක් නැති බවයි කියන්නේ සාරවත් සත්‍යයක් නැති බව එකී ඒකාකාර සත්‍යයක් නැති බව නිච්ච සත්‍යයක් නැති බව සාර සත්‍යයක් නැති බවයි දකින්නේ ධර්මයේ තුරු එහෙම නැතු අසාර සත්‍යයක් නැහැ කිව්වොත් වැරදි එහෙනම් අර කවුද අර මහණීරේ ඇඳලා දාන්නේ යමරජු යම්බල්ලෙක් කියලා අරන් බලන්න දේවදූත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මහා දීර්ඝ සූත්‍රයක් දේවදූත සූත්‍රය එතකොට එහෙනම් අන්න කම්මසකෝමි කම්මදායදෝ කම්මබන්දු කම්මපටිසරණ කම්මයෝනි කම්මසකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ යංගම්මං කරිසාමි කල්යනාං පාප කම්මතස් දායදෝ භවසාමිති කම්ම යෝනි කර්මෙන් උපත්ත දැන් මැරෙනවා කෙනෙක් මැරෙනකොට මරණාසන්න චිත්ත වීති පූර්ණ කර්මජයි ඒක මේ අපිට ඕන විදිහට අවසාන මොහොතේ හිත අසුරවන්න පුළුවන් කියලා එකක් නෑ කර්මය ගන්න අතට කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා ආකාර තුනකට කර්මය විසින් මරණාසන්න චිත්ත වීති මෙහෙවන්න පටන් ගන්නවා එහෙම මෙහෙවමින් ගරුක ආසන්න ආචින්න කටත්තාගෙන කර්ම හතරකින් ප්‍රතිසන්දියට අවශ්‍ය කරන ජනක කර්මයට ප්‍රතිසපයා ගන්නවා කර්මයේ විසින් කවුරුවත් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ නෙවෙයි ඔබ උපද්දන්නේ තන. පුනර්භවය හදන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි. මරණින් පසු උපත සකස් කරලා දෙන්නේ මේ ලෝකෙත් දෙන යම් නිසා භව්‍ය බලයකින් නෙවෙයි. නොපෙනෙන බලවේගයක් නෙවෙයි. විශ්වයෙන් කවුරුවත් ඇවිල්ලා උතන ඔය ක්‍රියාවලිය සකස් කරන්නේ නැහැ. එහෙනම් එතනදී මේ දේ සිද්ධ වෙන්නේ කොහොමද? පූර්ණ කර්මජ ක්‍රියාවලියක් වශයෙන්. දැන් අර උදාහරණයක් කිව්ව සරල උදාහරණයක් මේකේ කර්මය පැහැදිලි කරන්න බෑ නිකම් පොඩි උපමාවක් කියන්නේ දැන් උන්චිල්ලාවක් අපි ඉස්සරහට තල්ලු කරාම නැවත උන්චිල්ලාව අපකරාම ගමන් කරනවා ආපස්සට එනවා එතකොට එහාට විතරයි අපි උන්චිල්ලාව තල්ලු කරේ මෙහා පැත්තට ආයෙ තල්ලු කරේ නෑ අපි කරන්නේ උන්චිල්ලාව එහා පැත්තට තල්ලු කරන එක එතකොට එහා පැත්තේ ඉඳලා උන්චිල්ලාව නැවත මෙහා පැත්තට රැගෙන එන්නේ ඒ ක්‍රියාව තුළින් සකස් වෙච්ච ශක්තිය විභව ශක්තිය විභව ශක්තිය තමයි නැවත යොන්චිල්ලාව මේ දෙසට රැගෙන එන්නේ. එතකොට එතන හිටියේ නෑ එහා පැත්තේ කවුරුවත් යොන්චිල්ලාව එහා පැත්තේ නම් තල්ලු කරන්න දෙවියෙක් හෝ බ්‍රහ්මීක් හෝ යම්කිසි විශ්වීය බලවේගයක් අභව්‍ය භූතයෙක් කවුරුවත් හිටියේ නෑ එහා පැත්තේ. යොන්චිල්ලාව මේ පැත්තට තල්ලු කරන්න. එතනදී සිද්ධ වුණේ එකම දෙයයි. ඒ තමයි අර ක්‍රියාව තුළින් ජනිත වෙච්ච ශක්තියෙන් යොන්චිල්ලාව නැවත මේ පැත්තට රැගෙන ආවා. කර්මයේදී තියෙන මෙහෙම දෙයක්. සත්‍යයගේ අවිජ්ජාව නිසා තෘෂ්ණාව නිසා කර්ම රැස් වෙනවා. චිත්තසංතානි මේ රැස් වෙන කර්ම වලින් කර්ම භවයක් හැදෙනවා ඊට පස්සේ ඒ කර්ම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන මොහොතක් වෙනවා මරණීය සහ ප්‍රතිසන්දි අතර අවස්ථාවේදී ඊට පස්සේ එතන ඉඳලා කර්මය තමයි වැඩ කරන්නේ කර්මයේ මිනිහෙක් සත්‍ය පුද්ගලයෙක් ආත්මයක් දෙවියෙක් බ්‍රහ්මයෙක් කවුරුවත් නෙවෙයි කර්මය කියන්නේ ශක්තිය ශක්තිය විසින්ම ශක්තිය පවත්වාගෙන යන ක්‍රමයක් එතන තියෙන්නේ එහෙනම් අන්නේ මොහොතේදී උපදාන කර්මයෙන් එහෙනම් කර්මය තමයි තීරණය කළේ මේ උපදින සත්‍යයගේ ඇහැකර නාසය දිව ශරීර මනස කෙබඳු විය යුතුද කෙබඳු වර්ණ දරිය යුතුද කෙබඳු අවකාශයක ඉපදිය යුතුද කෙබඳු ලෝකයක ඉපදිය යුතුද ඉරේට යනවද අසුර ලෝකයට යනවද වේද ලෝකයට යවනවද එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ උපදිනවද සුගතියකට රැගෙන යනවද කියන එක කර්මයෙන් තීරණය කරන්නේ කර්මය තමයි දායාද දෙන්නේ ඊට අනුකූලව ඉපැද්දුවා උපද්දලා ඔන්න දුන්නා ඔනෝබේ දායාදී කියලා ඊට පස්සේ ඒ කර්මයෙන්ම තමයි ඥාතිය වෙන්නේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔබ සාමාන්‍ය ජීවිතය අත්දකින්න අවස්ථාවක් ගත්තොත් දැන් සමහර අවස්ථාවල දැකලා ඇති ජීවිතයේ බොහොම අනුනවී මිනිසු බේරෙන අවස්ථා මොන හරි විපතක් වෙන්න ගිහිල්ලා අංශු මාත්‍රයකින් ගැලවිලා බේරෙනවා කොහොම හරි ගහක් කඩන් වැටෙන ඔළුවට අතරමගින් තව ගහක් වැටිලා හරි අර හිර වෙලා අර ගහ උඩට වැටෙන්න නොදී බේර ගන්න අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවත් උන්තරන් දැකලා ඇති. ළඟක මොහොතක පාවල යනකොට ලෑලි කෙල්ලක් හරි ළඟට එනවා. ගිලෙන්ඩ යනකොට කවුරු හරි අත දාලා බේර ගන්නවා.
මොනවාරි අනතුරක් වෙන්න යනකොට කොහෙන් හරි වලකින ස්වභාවයක් අන්න බලන්න කර්මයමයි පිළිසරණ වෙන්නේ එතකොට මොකද ඔබ පාර යනකොට දකින්නවා වතුර වලක ඉන්නවා පුංචි කූඹියේ මහා ජලස්කන්ධයකට වැඩිලා අපිට පුංචි වතුර වලක් බොහෝද මහා වැවක් වේක ඒකේ වැඩිලා ගොඩේ ඉන්න බරුව දඟල දඟල ඉන්නවා පුංචි කූඹියේ නිකරනොත් තහරින්න එපා ඒ අසරණ ජීවියාගේ ජීවිතේ බේරන්න එදාට ඔබට අපි මතක් වෙනකොට ඒ කර්ම වේගය ඔබ ඇවිල්ලා බේර ගන්න අන්න බලන්න අපි විපතක් වෙන්න ගියාම ඥාතිින්ගේ පිහිට ප්‍රාර්ථනා කරලා දේරුමක් නැහැ අතරමඟදී යම් කිසි විපතක් වෙන්න යන ඔබට දැන් මොන ඥාතියද ඔබේ ළඟට එන්නේ පිහිට පිණිස අන්න දැස්කරගත් පුණ්‍ය කර්ම ඔබේ පිහිට පිණිස පවතිනවා පාප කර්ම විනාශය පිණිස පවතිනවා ඒ කියන්නේ පින් කළොත් පින් ප්‍රතිඵල වෙන යම් කම්මං යම් කල්යාණං වා පාපකං වා තස්ස දායද වවිසාමිති කිව්වේ කයි සම්පතය කරන ලද හොඳ සහ නරක උප්ප හොඳ සහ නරක දායද වශයෙන් රැගෙන ඉපදිනවා ඊට අනුකූලව ජීවිත විපාක වල මොහොන දෙනවා හැබැයි මේ යථාර්ථයට මොහොන දෙමින් ජීවත් වෙන සිද්ධ වෙන්නේ අවිද්‍යාව කුසනා පෞදිත්තු අරියතුන් වහන්සේ කතාල අදාළ වෙන්නේ නැහැ මොකද අරියතුන් වහන්සේ කියලා කියන්නේ සියලු රාග දේශ මොහොන සාව සංග්‍රහ කර සත්පත් ඉක්මන ලද උත්තමේ එතකොට එතන විපාක පැමිණෙන සත්‍යයක් නෑ. කායයේ විපාක ටිකක් තියෙන දුක්ඛ සාගත කාය විඥාන. ඒව හැරෙන්නට වෙන විපාක වශයෙන් ඉන්න තැනක් නෑ. මොකද හිතට විපාක එන්න බෑ. ඔක්කොම උපේක්ෂ සංසගත විඥාන තමයි රහතන් වහන්සේට අට ගන්න එක ක්‍රියාසිද්ධ වෙන්නේ. එහෙනම් පිටුනේ කායයේ විපාකකින් කාය මාගේ කියලා රහතන් වහන්සේ කොහොමද ගන්නේ නෑ. සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත සියල්ලම අවසන් වුණාට පස්සේ කාය මාගේ කියලා ගන්නේ නෑ. සම්මුතික වශයෙන් කය දරාගෙන ඉන්නවා තමයි ඉතින් ලෝක විවහාරය තුළ. එතකොට කියයි ඉතින් මගේ කය කියලා වෙන කාගේ කය කියන්නේද? මගේ කය මේ අර අහවල් ගෙදර ඉන්න මිනිහය කය කියන්නේද ඉතින්? නැත්නම් පන්සලට ඉන්න මිනිහේ අර අහවල් දායකයෙක් කය කියන්නේද මේක? කරන්න දෙයක් නැහැ. මගේ කය කියන විවහාරේ නාම විවහාරය පවතිනවා. හැබැයි මගේ කය කියන එක තෘෂ්ණාවෙන් උපාදාන වෙලා අල්ලගන්නේවත් නැහැ හිතේ. ඒ නිසා හිතින් අත්හැරලා දින්නේ. මගේ කය කිව්වට. විවහාරයක් පවතිනවා. එනිසා එදාට ඒ කය දිනන විපාක වශයෙන් එන යම්කිසි ලෙඩ රෝග හරි මොන හරි විපත් આવුවොත් ඒව එදාට උන්වහන්සේ මගේ විපත් මගේ ලෙඩ රෝග කියලා එහෙම ගන්නේ නැහැ. කයට ඇති වෙච්ච ආබාධ වශයෙන් ධර්මතාවක් වශයෙන් දකින්න විතරයි. එහෙනම් පින්වතුන් ඔය විදිහට එහෙනම් කර්මයෙන් උපද්දනවා කර්මයෙන්ම දායාද කරගන්නවා කර්මයෙන්ම ඥාතිය වෙනවා කර්මයෙන් පිළිසරණිය වෙනවා රැස් කරගත්තා වූ රැස් වුණා වූ පුණ්‍ය කර්ම සහ පාප කර්ම අනුව ජීවිතයේ සැප දුක උපේක්ෂා නිර්මාණය වෙනවා අර අවිද්‍යා තෘෂ්ණා තුල ජීවත් වෙන සත්වයාට එහෙනම් අරියත් බලයට මෙහා ඉන්නකම් සේක කියන தත්ත්වය කියන්නේ ශික්ෂණීය වන ආයසාවකෙක් කියලා කියන්නේ තාම සත්වයා ඉන්න කෙනෙක් එහෙනම් එයාට අඩුවෙද වශයෙන් ඒ කර්මීය දායාදේ එනවා එහෙනම් හැමතිස්සෙම සිහි කරන්න ඕන නෝක දැන් අපි දන්නේ නෑනේ දැන් බලන්න උදාහරණයක් එදා ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙලා නැගිට ගන්න බැරි වෙන මට්ටමටම ආවා උපරිම ඔත්පල වුණා ඒ වගේම වක්කලි මහ රහතන් වහන්සේ පස්සේ උන්වහන්සේ නම් ඒ ලෙඩ වෙලා ඔත්පල වුණේ අරිහත් ඵලයෙන් පස්සේ එහෙම උත්තරිය හිටියා ගොඩක් ලෙඩ වෙලා ඔත්පල වුණා දැන් අර ආශිර උපසේන ආශිර සෝපම සූත්‍රය බලන්න උපසේන මහ රහතන් වහන්සේ උන්වහන්සේ සර්පයෙක් ගැහුවා විශාල භයානක සර්පයෙක් ඒ මොහොතේම ශරීරය විසදුවලා මරණයට පත් වුණා අඟුලි මුගලම් මහරහතන් වහන්සේට අණ දැක්කද අර සොරු පහර දුන්න පෙර භවයක අර මව් පියා මරපු කර්මයක ප්‍රති විපාකයක් වශයෙන් මේ විදිහට ගත්තාම රහත් ඵලයෙන් පස්සෙත් විපාක එනවා හැබැයි ඒවා කායික වශයෙන් එන විපාක අරිහත් ඵලයට මෙහා පැත්තෙන් ඉන්න අයට කායික සහ මානසික කායික සහ චෛතසික කියන ආකාර දෙකටම විපාක සකස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතමු අරිහත් ඵලයෙන් මෙහා එන කෙනෙක් උනත් ලෙඩ වෙලා හදිසි අකාලේ මැරෙන තත්ත්වයකට එන්න පුළුවන්. එහෙනම් ඒ බව සිහි කරන්නට ඕන. කියන්නේ කර්මයෙන් මොන දායාදයක් උරුම කරලා දෙයිද දන්නේ නැහැ. කර්මයෙන් මොන විපත්තකින්ද දන්නේ නැහැ. අපි මේ අසාර භවික සත්‍යයක් වශයෙන් මේ සංසාරයේ ඉද්දී තව කී දෙනෙක් නිවන් මාර්ග අහුරලා තියනවද කියලා දන්නේ නැහැ. පුරාණ කර්ම මොන වගේද කියලා දන්නේ නැහැ. හොඳට තෝරගන්න ඕන ආත්මයක් වශයෙන් නෙමෙයි කියන්නේ. සම්මුතික වශයෙන් කියන්නේ. අංගෝණේ කර්මයේ රැස් කරන්නෙක් නැහැ කියලා. කර්මය විනින්නෙකුත් නැහැ. ඒ පරමා
මාත ධර්මයට අනුව. නමුත් සම්මෝධික වශයෙන් අපිට මේක විග්‍රහ කරගන්න වෙනවා. නැත්තම් කොහොමද තේරුම් ගන්නේ? දැන් කර්මය විඳින්නේ නැහැ, කර්මය කරවන්නෙකුත් නැහැ, විඳින්නෙකුත් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ජාතක කතා දේශනා කළේ. පෙරත් මහණ මේ විදිහට එදා හිටපු මිග රාජයාණන් මමයි කියලා දේශනා කළේ. उदाहरण धातु आकाश धातु प्रधान लोक व्यवहार उत्तमे රූපේ මමනිමේ වේදනා මමනිමේ සංඥා මමනිමේ සංකාර මමනිමේ විඥාන මමනිමේ කියන සියල්ල සියලු ආකාරයෙන් අවබෝධ කරපු රහතන් වහන්සේ පිණ්ඩපාතයක් නැතුව හිටියොත් මොකෝ වෙන්නේ? රූපේ මමනිමේනේ. මොකටද මම පිණ්ඩපාතය යන්නේ කියලා. එතන මිනිස්සු මොකක් කියයිද? ඒ නිසා සම්මුතිය එකක්, පරමාර්ථය තව එකක්. ඒ නිසා ඔය කර්ම විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කාටද? අවිජ්ජා තෘෂ්ණා පවතින සත්‍යයටයි. එහෙනම් අරිහත් ඵලයේ මෙහායිනි තාම සත්‍යයක එහෙනම් තමන් සිහි කරන්න ඕන තාම මේ தත්ති ඉක්මල නැති නිසාම තමන්ට මේ කර්ම විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් නානා විදාකාරයෙන් ඒ නිසා ඒ කර්ම විපාක වලට මුහුණ දෙමින් නොසැලී ගමන් කරන ඒ වගේම කර්ම විපාක මගින් ඔබේ ගමන අවහිර කරන්න පුළුවන් ඒ නිසා අප්‍රමාදීව කෙබඳු ආකාරයේ කර්ම රැස් වෙලා තියෙනවද අපි දන්නේ නැහැ කෙබඳු ආකාරයේ කර්ම විපාක පිළිස පවතිනවද කියලා අපි දන්නේ නැහැ එනිසා අප්‍රමාදීව මේ මඟ වඩන්න ඕන කියන අන්න අප්‍රමාදී වැඩෙනවා අන්නේ කර්මයේ පිළිවෙල යථාර්ථයෙන් උණින් දැක්කහම මේ විදියට ජරාව ව්‍යාධිය මරණය සියලු ප්‍රියභාවයන්ගෙන් වෙන්වීමි ස්වභාවය ඊළඟට මේ කර්මෙන් සියල්ල පාලනය කිරීම කියන මෙන්න මේ කියන කාරණා පහ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යමෙක් මෙනෙහි කරමින් හිටියොත් මේ ප්‍රත්‍යක්ෂාව තුළ මඟ වැඩෙනවා ක්‍රමානුකූලව මඟ පූර්ණියටපත් වෙනවා